අප විසින් ගරු කතානායකවරයා තමයි මේ කාර්ක සභාව පත් කරේ මේ කාර්ක සභාව සඳහා මමත් සුරේන් රාඝවන් මැතිතුමත් ගරු කයන්ත කරුණාතිලක මැතිතුමත් අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමත් වජිර අබේවර්ධන මැතිතුමත් නිමල් ලංසා මැතිතුමත් සුමන්දිර මැතිතුමත් පත් කරලා තිබුණා එහිදී අපි නීතිපතිවරයා ගෙන්නුවා නීතිපතිවරයා ගෙන්නලා මේ සියත කෙලිවැකියේ ඒ ප්‍රකාශ වුණු සියලුම ප්‍රකාශන අපි ඒ වීඩියෝගත කරලා තිබුණා ඒවා සියල්ලම පෙන්නුවා පෙන්නලා අපි ඒ වාද්‍යනය කරා නීතිපතිවරයාට යොමු කරා කියලා කියන්නේ දඬුවම් දෙන එක නෙවෙයි නීතිපතිවරයාට යොමු කරායින් පස්සේ නීතිපතිවරයා තවගෙනත් තවදුරටත් මේ ගැන අධ්‍යයනය කළා නීතිපතිවරයා සෑහීමකටපත් වෙනවා නම් විතරයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියට ගෙනියන්නේ මේක මේක පළවෙනි පියවර පමණයි නියෝජ්‍ය කතානායකතුමනි අද ඩිජිටල් මාධ්‍ය ලෝකයක් මේ මේ ලෝකේ තියෙන්නේ රූපවාහිනී නාලිකාවක මොකක් හරි එකක් ගියයි කියලා ඒක පස්සේ පන්න පන්න ගියාට පාර්ලිමේන්තුවේ ගෞරවය රැකෙන්නේ නැහැ පාර්ලිමේන්තුවේ ගෞරවය අද ඇත්තටම රැකුණා මේ මෑත ඉතිහාසයේ පළවෙනි වතාවට අර නීති විද්‍යාලයේ ප්‍රශ්නදී පාර්ලිමේන්තුව එකට කටයුතු කිරීමේ ඒ වගේ භාවිතාවන් වලින් විතරයි පාර්ලිමේන්තුවේ ගෞරවය රැකෙන්නේ අනික ඔය ඔය කියන එකේ පාර්ලිමේන්තුවේ නෙවෙයි යම් යම් විවේචන එල්ල වෙලා තියෙන්නේ එහෙම එහෙම එකක් නැහැ එනිසා තමුන්වාසේ ඒ සියත මාධ්‍ය නාලිකාව ඉලක්ක කොටගෙන ඒ විදිහේ ප්‍රහාණාත්මක ක්‍රියාමාර්ගයක් මේ අනුගමනය කරන එක වැරදි නෑ පොයින්ට් ඔෆ් ඕඩර් ඔබතුමාගේ දැන් ඔබතුමා කියන විදිහට පැමිණිලි කාර්ය කතානායකද කතානායකතුමා තමයි අපිව පත් කරේ බලන්න ඔබ මෙතුමා කියනවා කතානායකතුමාලි යෝජනාවක් ගෙනාවේ ඒ කියන්නේ මෙතුමා කියන්නේ කතානායකතුමා තමයි පැමිණිලි කාර්ය මේක අපි අහලා තියෙනවද කතානායක පැමිණිලි කාර්ය යෝජනාවක් ගෙනාවේ PM නෙව මේ වගේ ප්‍රොසීජර් එකක් අපි දැකලත් නැහැ මන්ත්‍රීවරයෙක් ඔබතුමා අගය කරන මන්ත්‍රීවරයෙක් කියන්නේ ඔන කතානායක පැමිණිලි මෙතුමා කියන විදිහට කතානායක පැමිණිලි කාර්ය පරාජය කරන්න සභාවට ඉදිරිපත් කරේ ඒක නිසා තමයි මේක සභාවට ඉදිරිපත් කරේ. තුමනි, එතුමා කවුද පැමිණිලි කාර්යය කියලා කියන්නේ නැහැ. මට අහන්න තියෙන්නේ පැමිණිලි කාර්යය එහෙමනම් බූතෙක්ද? හරි, බොහොම ඉස්සතේ. කරුවෙම එතුමා. පැමිණිලි කාර්යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මේ 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 වගකීම බාර දුන්නා ඒ සියත ඒ ඒ ඒ ඒ ඒ ඒ ඒ නෑ නෑ. සියතේ ටෙලිවැකියට අදාළ දේවල් අපිට පෙන්නුවා. ඒ ගැන සාකච්ඡා කරා. සාකච්ඡා කරලා මේ තීන්දුවට එළඹිලා තියෙනවා අපිට ලැබුණු නීති උපදේශ අනුව මේක වැරදි නම් සම්පූර්ණයෙන් මේ සභාවට ඉදිරිපත් කරේයි ඔබතුමාලා අදහස් ප්‍රකාශ කළා මේ යෝජනාව පරාජය කරන්න එතකොට පස්සේ ඉවරයිනේ කාරක සභාවේ සමාජිකයෙක් මාවත් පත් කරලා තිබුණා පැමිණිලි කරේ කවුද කියන එක විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ අපහාසයක් වුණයි කියන එක වරප්‍රසාද කඩ වුණයි කියන එක ගැන එකම වචනයක්වත් මේ වார்த்தාවේ සඳහන් කළා නැහැ ඉතින් අපිට ඉතාලම පැහැදිලිව පේන එකක් තමයි මෙතෙන්දී මේ කරන්න හදන්නේ ජනමාධ්‍ය ආයතන බය ගන්නන එකයි මාධ්‍යවේදීන් දඩයන් කිරීමටයි තමයි මේ සූදානම් වෙන්නේ අනික් කාරණේ නියෝජ්‍ය කතානායකතුමනි හරිනම් සදාචාරාත්මකව කර යුතුව තිබුණේ ඒ පාර්ශ්වයත් ගෙන්නලා ඔහුගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කිරීමක් කිරීමට ඉඩ දෙන එක මේක දෙකක් කාලයක් තියෙන මුතුමා මම අවසන් කරන විනාඩි දෙකකින් ඒක කරනවා කියලා කිව්වත් ඒ කිසිම අවස්ථාවක් ඔහුට ලබා දුන්නේ නැහැ. ඉතින් මේක නීතිපතිවරයාට තමයි බාර කිව්වා. අපි කරේ නීතිපතිවරයාට යොමු කරන එක විතරයි කිව්වා. නමුත් එතනින් එහාට මේකේ තව පරමාර්ථයක් තියෙනවා. මේ වார்த்தාව TRC එකට විදුලි සංදේශ නියාමන කොමිසමටත් යවන්න නිර්දේශ කළා තියෙනවා. ඒකෙන් පැහැදිලිව පේනවා මාධ්‍ය ආයතනයේ බලපත්‍රය නීති උල්ලංඝනය කරා කියලා බලපත්‍රය කැන්සල් කිරීමට තමයි මේ සූදානම් වෙන්නේ. අද මේ 225ටම රටේ ලොකු විවේචනයක් තියෙනවා. කාලය අවසන් වෙනවා. මේ පාර්ලිමේන්තුවේ කොයිතරම් විවේචනයක් තියෙන වෙලාවක්ද? යන්තම් හරි මේ සභාව මෙහෙම හරි තියෙන්නේ මාධ්‍ය නිසා. මාධ්‍යෙන් මේ විවේචන පෙන්වලා දෙන නිසා. ඒ නිසා ජනතා හඬ මතුවෙන එක මාධ්‍යවේදීන් මර්ධනය හරහා ක්‍රියාත්මක කරන එක නතර කරන්න
තවදුරටත් කල්පනා කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. මේ වරප්‍රසාදයේ පිළිවරප්‍රසාද ප්‍රශ්නයේ පිළිබඳව මේ සම්බන්ධයේ කවුද පැමිණිල්ලක් කරේ කියලා කොහොමද මේක සාකච්ඡාවට ගත්තේ කියන කාරණාව මතු කරා. මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා 2022 දෙසැම්බර් 13 වෙනිදා හැන්සඩ් වාර්තාවේ 1080 කියන කොලම් එක යටතේ අපි මම එදා මේ සභාවට යෝජනා කරනවා 2022 නොවැම්බර් 23 වෙනිදා පාර්ලිමේන්තු සභා ගර්භය තුලදී ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනවාර්ජික ප්‍රශ්න විසඳා එකමවකගේ දරුවලස ජීවත් වීම පිළිබඳව සීලු පක්ෂ නියෝජිතයන් රැස්වී සාකච්ඡා කිරීමට එකඟ වූ අතර ඒ සම්බන්ධයෙන් සියත රූපවාහිනිය මගින් 2022 නොවැම්බර් 24 25 27 දිනයන්ව විකාශනය කරලද වැඩසටහන් වලදී සිදු කළ ප්‍රකාශ මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවි ඇති බව විමර්ශ කළ යුතුයි කියන කාරණාවත් එෙහිදී 2081 කියනවා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වරප්‍රසාද කඩවි විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවෙතත් මේක යවන්න මේ වර්තාවේ නිර්දේශ නෑ ඒක එතනට යවන්නේ ඒගොල්ලන්ට මේ පිළිබඳව කටයුතු දැන් මගේ වරප්‍රසාදයක් අඩු වුණා නේද මාධ්‍ය සදාචාරය අභිවෙන් පහුගිය කාලේ දේශපාලනඥයන්ට ගහපු හැටි අපි දැක්කා මම කියන්නේ සියලු මාධ්‍ය ආයතන එහෙමයි කියලා සියලු මාධ්‍යවේදිනුත් එහෙම නෙමෙයි සුමන්ද්‍රන් මන්ත්‍රීතුමා තමයිගේ නම මේ ටෙලි කතුවේකි තුනේම සඳහන් වෙනවා සුමන්ද්‍රන් මන්ත්‍රීතුමාගේ එදාගත්තු ස්ථාවරයන් නැත්තම් එතුමලා උතුර දකුණ ගිනි තියලා කොළඹ ඉඳන් සැපවිඳිනවා කියන කාරණේ ටෙලිවේකි තුනේදීම ප්‍රශ්න කෙරෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් වරප්‍රසාද කඩ වුණාද කියලා පරීක්ෂා කරන්න පත් කරන විශේෂ කාරක සභාවේ සුමන්ද්‍රන් මන්ත්‍රීවරයා සමාජිකේ ඔහු පැමිණිලි කර වුණා නම් අපිට ගැටලුවක් නැහැ. ඔහු පැමිණිලි කර වෙන ගමම්ම ඔහු විනිශ්චය කරුත් වෙනවා. ජනාධිපති නීතිඥ ලැජ්ජයි ලැජ්ජයි කතානායකතුමා නම් කරා නම් එතුමාට හැදියාවක් තියෙනවා නම් එතුමාට සදාචාරයක් තියෙනවා නම් එතුමාට වෘත්තීය ආචාර ධර්ම ගැන හැඟීමක් තියෙනවා නම් එතුමා ඒ ස්වභාවයෙන් ඉල්ලා සිටිය යුතුයි නේද කෝ යුක්තිය මේකද මේ පාර්ලිමේන්තුව දෙන ආදර්ශය එතුමා පත්ුනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිමගේ ජනවරමේ ඉතිරි කාලය වෙනුවෙන් එතුමාට එතුමාගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ජනවරමක් නැහැ එතුමාට තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිමට දුන්න ජනවරම සුමන්ද්‍රන් මන්ත්‍රීවරයා සමග රඟපාපු නාටකයේ ගැන මේ කරපු හෙලිදරව් නැත්තම් මේ කරපු විග්‍රහය කොහොමද අපේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමක් වෙන්නේ අපිට නම් පේන්නේ සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කිරීමට දරන ප්‍රයත්නයක් විධායක ජනාධිපතිවරයාට මේ පාර්ලිමේන්තුවත් යට කළා අධිකරණයත් යට කිරීමද මේ කාරක සභාවල පරමාර්ථය මාවලේ ගත්තොත් ඔහු මගේ විශ්වවිද්‍යාලෙමයි මම දැරුවේ ජාතික මතවාද ඔහු සම්පූර්ණයෙන්ම මට එරෙහි මතවාද දැරුවේ ඒක වෙනම කාරණයක් එතුමාට එතුමාගේ අදහස ප්‍රකාශ කරන්න ඒ නිදහස තිබිය යුතුයි එතුමාට මේ පාර්ලිමේන්තුව යොදා ගැනීමෙන් නටන නරි නාටක ප්‍රශ්න කරන්න නිදහස තිබිය යුතුයි එතුමාට ජම්සි ආකාරයට බලය වෙනුවෙන් මතුවන්න කල් දමා ගැනීම වෙනුවෙන් නැවතත් ජාතිවාදී ගිනි ඇවිලීමට උත්සාහ කරනවා නම් ඔව් මේ කොළඹ හතේ පාසල්වල මේ කොළඹ හතේ එකට ජීවත් වෙමින් එවැනි රඟපෑම් දුෂ්ට රඟපෑම් වැකි වලින් ලියවෙන රඟපෑම් කිරීමට කවුරු හරි සූදානම් වෙනවා නම් ඒ ප්‍රශ්න කරන්න නිර්භීතත්වයක් තියෙන මාධ්‍යවේදියෙක් ඉන්නවා නම් මේ ගරු සභාවේ යුතුයකම තමයි මේ මාධ්‍යවේදියා වෙනුවෙන් පෙනී සිටින්නේ මෙරවරෙක්ගේ ඌමනාවන් පාකම් නිසා ඊට එරෙහිවීම නිසා ඇඟපුරා අදටත් ඒ කැලල වලින් පීඩා විඳින්මින් කටයුතු කරන මාධ්‍යවේදී ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ ක්‍රියාවලියට අපි එකඟ නැහැ